අයිබෝන් හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අමරිකා 8000 ඉක්මවයි නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2000ක් අත්අඩංගුවට සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පැය 48ක් ඇතුළත මෙරටට ගෙන්වීමට ජනපතිගෙන් නියෝග බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන අද සිට විවෘත කෙරේ ප්‍රථමයෙන් විදේශ පුවතක් වෙතයි අවධානය යොමු කරන්නේ අමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත 50ක අතුරින් 34ක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා එම චන්ද්‍ර ප්‍රතිඵල වලට අනුව ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළන්නේ මේ පිළිබඳව තොරතුරු අපගේ පුවත් විකාශ අතරතුර බලාපොරොත්තු වන්න දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 409 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා ඔවුන් සියලු දෙනා දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 409 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා ඔවුන් සියලු දෙනා දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ ඒ අනුව එම පොකුරට අදාළ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා එසේම මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 11744 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ හැටන් ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වේමින් සිටි යුද හමුදා සමාජිකින් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු වල නිරත වූ රත්නපුර ගිලිමලේ ප්‍රදේශයේ පුත්කලිකු හා ඔහුගේ පවුලේ 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 56 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරුණා. මඩකලපුව කාත්තන්කුරි ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ පුත්කලෙකු පිළිබඳව වාර්තා වී තිබෙනවා. අදාළ පුත්කලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. නිරෝධායනයට ලක්වමින් සිටි කෑගල්ල පොලිසියේ රතවාහන අංශයේ නිලධාරියෙකුද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ හැමියේ වසා දැමුණු නාරාහෙන් පිට රත්මලාන බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණා. නාරායම්ට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම සඳහා අද සිට මෙහෙයුම් කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඇඳින් නීති බලවත් රාමෙන් විතරයි ඇතුල් වීමට අවසර තියෙන්නේ. COVID-19 ව්‍යාප්තිය හැමුවේ වසා දමා තිබූ හැටන් මහජන වෙළඳපළ දින 9කට පසු අද යලි විවෘත කෙරුණා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. රට කොහෙන්ද ගමන් කරවන්නේ කියලා. එහෙම නැත්නම් ඉදිරි සති ගාන කොහොමද රටේ තීරණාත්මක තැනකට යනවද නැද්ද? හොඳ තැනකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් අපි ජනතාව විදිහට හැසිරෙන විදිහත් එක්ක. මම දැක ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා එතුමා ප්‍රකාශන පත් කළා තියුණා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළේ මිනුවන්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතේ පොකුරු තරමක් අඩු වෙමින් යනවා. ඒක සුබදායි තත්ත්වයක්. එතුමා යම් මතයක් පළ කරලා තිබුණා. ඉදිරි සති 6ක 8ක වගේ කාලය තුළ මේ පොකුර සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට වර්තමාන පොකුර පාලනය කරගන්න පුළුවන් වෙනවා කි.
සති 6 8 කියන එක සති 4ක් බවට පත් කරගන්නවද එහෙම නැත්නම් ඒක සති 12 16 වෙලා තව අවුරුද්දක් මේ විදිහට මෙයනවද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේ ඔබගේ හැසිරීමත් එක්ක ජනතාව වැරදියට හැසිරුණොත් එහෙම මේක සති 8 තව දික් කරගන්නත් පුළුවන් ජනතාව මේ වාර්තා වෙන රෝගීන් ලංකාවේ එක සිටියමකට අරගෙන ඇයි පෙන්වන්න බැරි අපි කියන්නේ දැන් මේ බස්නාහිර තමයි ප්‍රධාන අවධානය දෙන්නේ නමුත් සමස්ත රට සම්බන්ධයෙන් අපි තීරණ ගන්නවා නම් ඇයි මේක රටටම ව්‍යාප්ත කරන්න බැරි වෙන්නේ මන් දැක්කා ඒ බස්නාහිර පළාත් කණ්ඩායම ජනාධිපතිතුමා ඉදිරියේ මේක ඉදිරිපත් කරනවා අපි යෝජනා කරන්නේ කරුණාකරලා මෙහෙයුම් ඇදිරිය හරහා සිටියම රටට ඉදිරිපත් කරන්න කරුණාකරලා අඩුම ගන්න මේ සතිය ඉවරන කොට මේ කාර්ය සිද්ධ කරන්න PCR ගැනත් මේකම තමයි අපි මාර්තු මාසේ ඉඳන්ම කිව්වේ ඒ වෙලාවේ අපිට හිනා වුණා විශේෂඥයෝ කියලා පිරිසක් ඇවිල්ලා කිව්වා ඒක අවශ්‍ය නැහැයි කියලා නමුත් දැන් මේ හැමෝම පිළිගන්න දෙයක් තමයි මැපින් කරන්න ඕන කියලා නමුත් ඒක සිද්ධ වෙන්නේ එහෙනම් ඒකට අපේ උපරිම විරෝධය පළ කරනවා මේ වෙනකයි කරගන්න බැරි වීම සම්බන්ධයෙන් ඒ වගේම අපි තීරණය කළා මේ සම්බන්ධ ඉතාලම ගැඹුරින් සලකලා බලලා ලබන සතිය වෙනකොට මේක යථාර්ථයක් වුණ නැත්නම් මේ ක්‍රියාවලියට සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් දැක්වීම සම්බන්ධයෙන් නැවත වරක් හිතා බැලිය යුතුයි කියලා රජයේ වෙන්දාරින් සංගම විදිහට තීරණය කළා තියෙනවා අදිනීතිය පවතින ප්‍රදේශවල අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24 තුල උද්ගලයින් 220ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගත් පුද්ගලයින් සංඛ්‍යාව 2200ක් පමණ වෙනවා ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා ඒ වගේම වාහන 340කට ආසන සංඛ්‍යාවක් අපි පොලිස් බාරයටගෙන තිබෙනවා පසුගිය පැය 24 කාලය තුළ වාහන 31ක් පොලිස් බාරයටගෙන තිබෙනවා ගැසට් නිවේදනයට අනුව අපි දැනුම් දුන්නා දින 14ක සහන කාලයක් දුන්නා සෑම විටම හුණු ආවරණ පළඳින්න කියලා ඒ වගේම සෑම විටම දුරස්ථභාවය තියාගන්න කියලා නමුත් 29න් පස්සේ අපි අවවාද කිරීම අත්හිටවලා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල වගේම ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල එම රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 75 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා अमेरिकानु जनाधिपति प्रतिपल पीलिबंद उणुसुंपुवात ओब वेत अपगे विशेष पुवात तरह गेनेयमट सियत अप प्रवृत्ति कंडायम सूदानम सिटिनवा गोविन के एलवलु सह पलतुरु विकुणा गेनेयमट नोहकिव मिलक नोमतिव सिटिन अवस्थावक पारिभोगिकीन हट वेडि मिलकट भांड मिलती गेनेयमट सिटुवी एदिबव समस्त लंका गोविजन सम्मेलने सभापति नामल करुणारत्न महता पवसनवा माध्य हमुकट एक्वमिन ए महता मे बव संधान कला पारिभोगिक जनता पारिभोगिक जनता योजना उदौक අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දහම් පාසල් ගුරුවරියන්ට නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරී ලබා දීමට අවශ්‍ය පීවරගෙන තිබෙනවා දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරී බෙදා දීමට අග්‍රමාත්‍ය හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා 2020 වසර සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරියන් හට නිලැඳුම් ලෙස දේශීය නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76,000ක ප්‍රමාණයක් බෙදා දීමට විශ්වභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුකීදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4ක් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල් 11,000කට අධික සංඛ්‍යාවක ගුරුවරියන් 76
6000ක් පමණ සේවය කරනු ලබනවා. දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරියන් හට නිලැඳුම් ප්‍රදානය කිරීම 2004 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙල තවත් පුළුල් කරමින් දේශීය ආර්ථිකයේ නගා සිටුවීමේ නව රජයේ දැක්ම යටතේ දේශීය නිෂ්පාදිත සාරේ දහම් පාසල් ගුරුවරියන් හට ලබා දීමට යෝජිතයි. සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට බාධා එල්ල කරමින් අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔය මඩ ගැහිලි වලට අහු වෙන්න එපා. විශේෂයෙන්ම සමගි ජනබල වේගයේ සජිත් ප්‍රේමදාස මහතුමාගේ ගමන නතර කරන්න, නැත්නම් එතුමාගෙන් කකුලෙන් අදින්න, එතුමාගේ ගමන කඩා කප්පල් කරන්න තමයි මේ කුමන්ත්‍රණය යන්නේ. මම නම් ඍජුවම සජිත් ප්‍රේමදාස මහතුමත් එක්ක ඉන්නවා. සමගි ජනබල වේගයේ අනිවාර්යයෙන්ම ඉන්නවා. මට සමගි ජනබල වේගයේ විශේෂයෙන්ම සමගි ජනබල වේගයෙන් විශේෂයෙන්ම වගකීම් රාශිය පවරලා තියෙනවා. මම ඒ වගකීම් අනිවාර්යයෙන්ම ඉටු කරනවා. නීතිමය මාර්ග අනිවාර්යයෙන්ම මේ කුමන්ත්‍රණ කරුවන්ට විරුද්ධව මම ගන්නවා. ඒ වගේම වන්දි මම ලබා ගන්නවා. ඒ වන්දියත් පක්ෂ වෙනුවෙන් මම ජයග්‍රහණ කරන්න පස්සේ අනිවාර්යයෙන්ම පක්ෂ වෙනුවෙන් අපේ සමාජිකයන් වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මම ඒක යොමු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. මේ ක්‍රියාමාර්ග ගන්නවා නම් ඔබතුමා දැන් මේකට හඳුනගෙන තියෙනවද කවුද ඔය වැඩේ කරන්නේ? ගොඩක් දුරට අපි හොයාගෙන ගිහිලා තියෙනවා. ඒ වගේම මම ඒක එන සතිය වෙනකොට ඒ මුළු විශ්ව ටිකම මාධ්‍යට හෙලි කරන්නම්. කනගාටුව තියෙන්නේ පක්ෂය ඇතුළිනුත් යම් පිරිස් මේ පිළිබඳව මේ අසත්‍ය මේ බොරුව මේ වංචාව මේ කුමන්ත්‍රණයට තව අත් දෙනවා කියන එක උදව් කරනවා කියන එක කනගාටුවෙන් හරි සලහන් කරන්න ඕනේ. නායකත්වෙන් ඉල්ලීමක් කරනවා විනය පරීක්ෂණයක් අනිවාර්යෙන් කරන්න කියලා. කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අක්කර 2කට ආසන්න කඩුලාන සංරක්ෂිත ප්‍රදේශයක් කපා විනාශ කර ඇති පුවතක් අපට වාර්තා වුණා. විරුතෝඩේ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 2කට ආසන්න අධිසංවේදී ස්වභාවික කඩුලාන සංරක්ෂණ ප්‍රදේශයක් කපා විනාශ කිරීමේ පුවතක් අපට වාර්තා වුණා. ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් මෙම පරිසර හානිය සිදු කරන බවට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පරිසර හානිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකීන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් රසකගේ දැනුවත්භාවය මත සිදුවන බවත් වගකිව යුතු කිසිදු පුද්ගලයෙකුගේ අවධානය ඊට යොමු වී නොමැති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා. අක්කර 2කට ආසන්න මෙම වගා ප්‍රමාණය කඩුලන සංහාරය හේතුවෙන් නුදුරේදීම ප්‍රදේශයේ පුරා උග්‍ර පරිසර ගැටලු රැසක් නිර්මාණය වීමේ දැඩි අවධානමක් පවතින බවත් අධික වර්ෂාපතනය පවතින කාලය තුළ ගම්මතුර වැනි ආපදා තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා මහෝපකාරී වන මෙම කඩොල් සම්පත විනාශ කිරීම තුළින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයටද දැඩි බලපෑමක් එල්ලවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. පනව තිබෙන ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් කඩවත ප්‍රදේශයේ පීඩාවටපත් අඩු ආදායම් ලාභීන් සඳහා සහන මල්ලක් ලබා දීමට කඩවත පොලිසිය ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පියවරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ ඇලමෝදර ප්‍රදේශයේ පිහිටි ලීබඩු සහ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගිනිගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කොටසක් ගින්නට හසු වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරස වසංගත තත්ත්වයෙන් මෙරටට මෙන්ම ලෝකවාසී සියලු ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරමින් පැවැත් වූ රතන සූත්‍ර දේශනා පින්කමක් වැලිමඩ වංගිය කුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරියේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා.
අමරිකානු ජනාධිපති වෙන්නේ සියලුම උණුසුම් තොරතුරු විශේෂ පුවත් හරහා ගෙන ඒමට සියත ප්‍රවෘත්ති අංශයේ අප සූදානම්. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.